දැන් මේ අවස්ථාවේ අපට පැමිණිලිනවා ඡන්ද හිමිනාම ලේඛනයේ නම නැහැ. ඡන්දේ පාවිච්චි කරන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද? ඇඳුම්පත අරන් ගියොත් 2017 නාම ලේඛනයේ නම තිබුණා. 19ටත් දීලා තිනවා. ඒ මොනවා තිබුණත් නම නැත්තම් පොතේ ඔබට ඡන්දේ නැතේ. නම නැත්තම් පොතේ ඔබට ඡන්දේ ඇතේ. හැබැයි නම පොතේ තිබුණත් ඡන්දේ හම්බෙන්නේ වළංගු ඇඳුම්පතක් අරන් ගියොත් පමණයි. අද දින මධ්‍යන 12 පමණ වන විට නැත්නම් 12:30 වන පමණ විට ඡන්ද පෙට්ටි සියල්ලම නිකුත් කරලා අවසන් කරගන්න අපට පුළුවන් වෙයි කියලා. ඒකම දැනට වාර්තා වෙලා තියෙන පැමිණිලි පිළිබඳව තත්ත්වය. මේ 3905ක් කියන්නේ 4000ක් වගේ. ඒ 4000 27ක් තමයි ප්‍රචණ්ඩ ක්‍රියාදී. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාත් බරපතල ඒවා නෙවෙයි. දේශපාලඥයන්, ඒ වගේම අපේක්ෂකයන්, ඡන්ද නියෝජිතයන්, බලේලත් නියෝජිතයන්, ප්‍රාදේශීය නියෝජිතයන්, ඡන්ද පොළ නියෝජිතයන්, ගම්මට්ටමේ නගර මට්ටමේ වීදිවල වතුවල ක්‍රියාකාරීන්ට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වෙන්න එපා. මෙතෙක් පන්සිල් අරන් හිටියා වගේ දස සිල් අරගෙන ඉන්න. ඡන්ද මධ්‍යස්ථානවල පිහිටීම මිනින්දොරු දෙපාර්තමේන්තුවේ, සර්වේ ජෙනරල් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සකස් කරලා තියෙන ඩිජිටල් ෆෝමැට් එකේ වෙබ් අඩවිවල දාලා බලන්න පුළුවන් විදියට හදලා තිනවා. මැතිවරණ කමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඡන්ද පොළවල් තිනවා. නැවිගේෂන් සමග පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබා දීම, ඡන්දේ දීමට. ඒ අත්‍යවශ්‍ය කරුණ. ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. අවම කාලය දීලා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් දෙන්න ඡන්දේ දාලා එන්න. හෙට 16 වෙනිදා ඡන්දේ දාන්න යනකොට හුඟක් හවස වෙනකන් ඉන්න එපා. ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් හවස 5 වෙනකන් කියලා ඉතින් අඩුම ගානේ හවස 2:00 මාට්ට වෙන්න කලින්, දවල් 2:00 මාට්ට කලින්වත් ඡන්ද පොළට යන්න. ඡන්දවලට යනකොට තියෙනවනම් පෝලිං කාඩ් එක අරන් යන්න, ඊගාවට වළංගු හැඳුනුම් පතක් අරන් යන්න. ඡන්දේ විතරක් දෙනවනම් එක ලකුණු කරන්න තමන් කැමති අපේක්ෂකයාගේ ලකුණයි ඉස්සරහින් තියෙන ඉස්කොටුවේ. මනාව දෙනවනම් එක සහ දෙක දෙන්න පුළුවන්. එතකොට අපේක්ෂක දෙන්නෙකුට, අපේක්ෂක 3 දෙනෙක් තෝරගත්තොත් වැඩියෙන් කැමති කෙනාට එක, ඊගාවෙක් කෙනාට 2, ඊගාවෙක් කෙනාට 3, ඒ අදාළ අයගේ තීරු වල දෙන්න පුළුවන්. තමන් ඡන්දේ විතරක් දෙනවනම් කතිරේ විතරක් දාන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. කතිරෙත් එක්ක වෙනත් දේවල් ලියන්න අඳින්න යන්න එපා. ඔබගේ ඡන්ද පත්‍රිකාව පරීක්ෂණාගාර මීයක් නෙවෙයි. ඒකෙන්ද එක එක රිසර්ච් ප්‍රැක්ටිකල්ස් එහෙම නැත්නම් එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න එපා. ඔබ ඡන්ද මධ්‍යස්ථානයට අවසාන මොහොතේ ගියොත් ඔබ හවස 5 වෙනකොට පෝලිමේ හිටියයි කියලා ඔබට බැලට් පේපර් එකක් හම්බෙන්නේ නැහැ. 5ට කලින් ඡන්ද පත්‍රිකා අතට ගත්ත අයට විතරයි ඡන්ද දාන්න පුළුවන්. ඒකෙන්ද කරුණාකරලා පුළුවන් තරම් උදෑසනින්ම උදේවරුම ඡන්ද පොළට යන එක තමයි හොඳම. ඡන්දපොළ ආසන්නේ මීට 500ක් දුරට කිසිම ආකාරයක රංචු ගැසීම් ඉන්න බෑ. ඒ පිට උනත් රංචු ගැහලා ඡන්ද ආයෝජනය කරගෙන පත්‍රිකා බෙදීම් කරන්න බෑ. සමාජ ජාල අවලංගු කරන්න, අවහිර කරන්න, තහනම් කරන්න කියලා අපට ඉල්ලීම් ලැබෙනවා. කමිෂන් සභාවට යෝජනා නිර්දේශ සමාජ ජාලාවල හැසිරීම අන්තිම නරකයි. බොහෝ දෙනෙක්ගේ 20%ක් 25%ක් 75%ක් 80%ක් විතර සංයමයෙන් හිතුව පාවිච්චි කරන අය. අපේ සම්ප්‍රදායික මාධ්‍ය නම් රූපවාහිනී, ගුවන් විදුලිය, සපත්තර මේ දවස් තුනේ නම් යම් ආකාරයක පාලනයක් තියෙනවා. WhatsApp, Viber, Twitter, Imo, YouTube, ඉන්ටර්නෙට් ඒවා කිසි වෙබ් අඩවි ඉතාම නරක විදියට ඡන්ද නීති උල්ලංඝනය කරන ටික ප්‍රමාණයක්, සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට අපි ඉල්ලීමක් කරනවා නැවතත් සංයමයෙන් ඉන්න. ඔබට ලැබෙන අවසාන අවස්ථාව කමිෂන් සභාව මේක තහනම් කිරීමේ අදහසක දැනට නැහැ. සමාජ ජාලාවල බොරු ආරංචි කොච්චර යනවද කියලා මගේ පින්තූරේ දාලා මම කිව්වා කියලා එක පක්ෂයකට ඡන්ද දෙන්න කියලා ගියා. අපි ඒක නවත්තගත්තා. තවත් තැනක දාලා තිබුණා මේක අපේක්ෂකයෙකුට තදින් විරුද්ධව. කොහෙත්ම වැඩක් නැහැ, ඡන්ද දෙන්න යන්න ඕනේ නැහැ එයාට. අපි ඒ දෙකම අයින් කරා. මම අසනීපෙන් ඉන්නවා රෝහල් ගත වෙලා. ඒක නිසා මේ ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ යසට වෙනදටත් වඩා ශරීර ශක්තියෙන් යුතුව ඉන්නවා. අපි ඡන්ද ප්‍රතිඵලය අපි හිතනවා තැපල් ඡන්ද ප්‍රතිඵලයක් හෙට රාත්‍රී 10යි 12යි අතර දෙන්න පුළුවන් වේවි කියලා. අපි බොහෝ වෙලාවට හිතනවා රත්නපුරයේ තැපල් ඡන්ද ප්‍රතිඵලය අපට ලැබෙවි කියලා. මොකද ඒක සම්ප්‍රදායක් හැටියටම දිගින් දිගටම කලින් ලැබුණ නිසා. ඒ කියන්න බෑ. ඡන්ද පත්‍රිකා දිග නිසා අපි ගණන් කරන්නේ හවස 5 මාරේ විතර පත්තේ නිසා 12 මාර පහු වෙන්නත් පුළුවන්. රත්නපුරේට කලින් වෙනත් තැනක එන්නත් පුළුවන්. අපි කොහොම හරි බලාපොරොත්තු වෙනවා හවස 6 වෙනකොටවත් අපට ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා. නමුත් දෙවනි රෞමයේ ගණන් කිරීමක් ගියොත් 1:18 වෙනදා වෙන්නත් පුළුවන්. අපි මොන තත්වයක් යට